අද ප්ලෑන් කළා වලට ගෙනාවේ මහරගම ලස්සන නිවසක්. මගේ ක්ලයන්ට් නිතරම කියනවා එයාට ග්‍රීනි ගතිය වගේම පරිසරය අගයන විදිහට පැලදාන්න කියලා තමයි එයා මට යෝජනාවක් කරේ. ඉතින් අපි යාගේ කාපාකයකට ඉස්සරහින් මේ වගේ දාලා තියෙනවා. බෙන්ජමිනා වර්ග දෙකෙන් ගස් දෙකක් දාලා තියෙනවා. මැදට කහ කරඳ ගහක් දාලා තියෙනවා. විශේෂයෙන් ලයිට් කලර්ස් ඕන කියලා කිව්වා. ඒ නිසා තමයි අපි කහ කරඳ ගහ තෝරලා තියෙන්නේ. ඊට පස්සේ බෙන්ජමිනා ගස් දෙකක් දාලා තියෙනවා. බෙන්ජමිනා ගහ ගොඩක් වටින ගහක්. බෙන්ජමිනා ගහ සාමාන්‍යයෙන් වටපිටාව කූල් කරනවා. ඒ වගේම තමයි හොඳ වාතාශ්‍රයක් අපිට ලබා දෙනවා. ඒ නිසා අපි මේකට බෙන්ජමිනා ගස් යෝජනා කරලා තියෙනවා. බෙන්ජමිනා ගස් දෙකක් දාලා තියෙනවා. අයිනිම තියෙන ගහ ටිකක් කොලේ සුදු පාටට වෙන්න හොරවට දැම්මා. ඊට පස්සේ අපේ ඉන්ට්‍රස් එකට එහා පැත්තෙන් දාලා තියෙනවා උණ පඳුරු දෙකක්. මේක මගේ ක්ලයන්ට් එයාගේ වාස්තු විද්‍යානුකූලව වටින ගස් දෙකක් කියලා කිව්වා. ඒ නිසා එයාගේ කැමැත්ත අනුව අපි දාලා තියෙනවා උණ පඳුරු දෙකක්. ඊට පස්සේ ලස්සනම ලස්සන බෙන්ජමිනා ගහක්. ඊට පස්සේ කහ කරඳ ගහ. ඊට පස්සේ දාලා තියෙන අයත් බෙන්ජමිනා ගහක්ම තමයි. මෙයාලා තද අවුවට ඔරොත්තු දෙනවා වගේම කාලයක් පවතින ගස් නිසා තමයි විශේෂයෙන් අපි මේවා තෝරගන්න ඕනේ. ඔයාලත් ඔයාලගේ නිවසට පැල යොදද්දි කාලයක් පවතිනවද නැද්ද කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ යාළුවනේ. මොකද එතනදී ඒ කියන්නේ අපි ගොඩක් වේදම් කරලා පවතින නැති ගස් දාලා වැඩක් නැහැ. ඊට පස්සේ එයාගේ මේ වගේ චුටි ලස්සන මිදුලක් තියෙනවා. මේ තිබුණු විදිහ අපි බලමු. මේ තැන අපිට ඕන විදියට අපි හැදුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ after අපි හැදුවට පස්සේ අපේ මේ චෝටි ගාර්ඩන් එක අපි හැදුවට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මගේ ක්ලයන්ට්ගේ ගෙදර එයාගේ මැද සොෆා සෙට් එක ගාව ඉඳගද්දී යාට පේන්නේ මේ view එක. චෝටි ගාර්ඩන් එකක් ආටිෆිෂල් නැති ආටිෆිෂල් වගේ පේන්නේ නැති විදියට අපි හදලා තියෙන්නේ. සමනින් අපි චූටි කැලෑවක ඉන්නා වගේ ලොකයක් තමයි මෙතෙන්ද දීලා තියෙන්නේ. ඔයාලටත් පුළුවන් ඕනම වෙලාවක අපිට කතා කරන්න. අපි මහරගම ඔයාලගේ මිතුල ලස්සන කරගන්න පුළුවන්. ඔයාට මොකක් හරි අදහසක් ගන්න තියෙනවා නම් නැත්නම් ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා නම් ඕනම වෙලාවක අපිට කතා කරන්න. අපි ඇඩ්වයිස් කරනවා. මේ තියෙන්නේ අපේ ක්ලයන්ට්ගේ ඉස්සරහා රූෆ් ටොප් එකේ පොඩි පොඩි තැනක්. මෙතන මෙයාට විශේෂයෙන් ඕන කිව්වා විසිතුරු පැල. කලර්ස් වලින් කලර්ස් මෙතන කලර්ස් 6කින් දාලා තිනවා. අපි පැල 18ක් වගේ නිතරම යාට ඕන කියන්නේ විසිතුරු පේන්න ඕන කිව්වා. ඒ නිසා අපි ඒව දාලා තිනවා කලර්ස් 6කින්ම. ඊට පස්සේ අපි දාලා තේ අපි ගාඩන් එකේ මේ වගේ තමයි අපි චූටි ගාඩන් එක හදාවුවේ. හදන තැන මේ වගේ විසිතුරු පැල යොදලා කාලයක් පවතින විශේෂයෙන් මම ඔයාලට හැමදාම කියනවා අපි පැලයක් මාසෙන් දෙකකින් මැරිලා යන පැලයකට යන්නේ පහමද. අපි මේවට ගොඩක් මුදල් වියදම් කරලා මේවා හදන්නේ. එතකොට අපිට අඩු මේක අවුරුදු 10ක් 15ක්වත් තියෙන්න ඕනේ කියලා ලස්සන. ඉතින් මේ තැන මෙහෙම දැන් මේ වගේ තිබුණාට මීට වැඩිය මේ අපි කරපු දේ මීට වැඩිය ඔයාලට අලංකාරය බලා ගන්න පුළුවන් වෙන තව මාස දෙකක් තුනක් අතර. ඒ කාලෙදී අනිවාර්යයෙන් මම ඔයාලට තව වීඩියෝ එකක් ගේන්න. අපි සාමාන්‍යයෙන් අපේ සර්විස් එක දීලා 3 මන්ත් වගේ යනකම් අපි අනිවාර්යෙන් මේටේජ් සර්විස් එක කරනවා. ඊට පස්සේ තමයි අපේ කස්ටමර්ට අපි බාර දෙන්නේ ඔයාලා මේක කරන්න මේ පින් පොහොර ටික දාන්න කියලා ඇඩ්වයිස් කරන්නේ. මොකද නැත්තම් ගොඩක් අය මල් එන්න ඕනේ කියලා ගිහලා නිල් කැට දාන අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් දින අපි ඒක ඇඩ්වයිස් කරනවා. ඔයාලට ඔයාල කෝල් එකක් දුන්නත් අපි ඔයාලට අනිවාර්යෙන් ඇඩ්වයිස් කරලා කියනවා මෙන්න මේ දේ මේකට දාන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ ලස්සන අලුත් ගෙවත්ත හැදුනේ. ගොඩක් පැල දාලත් නැහැ. අනිවාර්යෙන් ලස්සනට වැඩේ කරලා දෙනවා. Thank you so much. ඒ වගේම තමයි මගේ channel එක හොඳයි නම් like කරන්න, share කරන්න, subscribe කරන්න. Thank you.